62 මියගිය නෑයන් උදෙසා දෙන දානවල විපාකය ඔවුන්ට භුක්ති විඳින්නට ලැබේද මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ විසඳා තිබේ ජානුස්සෝනි නම් බ්‍රාහ්මණෙක් බුදුන් වහන්සේ වෙත එළඹ පින්වත් ගෞතමයන් වහන්ස බ්‍රාහ්මණ වූ අපි මේ දානය අපගේ මියගිය නෑයන්ට වේවායයි මේ දානය අපගේ මියගිය ඥාතීහු වළඳත්වායයි මියගිය ඥාතීන් උදෙසා දන් දෙන්නෙමු කිමෙක්ද ගෞතමයන් වහන්ස ඒ දානය මියගිය ඥාතීන්ට ලැබේද මියගිය ඥාතීහු එය පරිභෝග කෙරේදැයි විචාලේය එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් බ්‍රාහ්මණය ලැබෙන තැනදී දාන ඵලය ඔවුනට ලැබෙන්නේය නොලැබෙන තැනදී නොලැබෙන්නේය යැයි වදාළසේක පින්වත් ගෞතමයන් වහන්ස ලැබෙන තැන කවරේද නොලැබෙන තැන කවරේද යැයි බ්‍රාහ්මණයා විචාලේය බ්‍රාහ්මණය මේ ලෝකේහි සතුන් මරන්නා වූද සොරකම් කරන්නා වූද කාමේහි වරදවා හැසිරෙන්නා වූද බොරු කියන්නා වූද කේලම් කියන්නා වූද පරුස වචන කියන්නා වූද සම්ප්‍රප්පලාපා කියන්නා වූද අනුන් අයත් දෑ අයිති කරගන්නට සිතන්නා වූද අනුනට නපුරුකම් සිතන්නා වූද මිත්‍යා දෘෂ්ටික වූද ඇතැම්හු මරණින් මතු නරකෙහි උපදිනාහ ඔවුහු නිරේක සත්වයන්ගේ ආහාරයෙන් එහි ජීවත් වන්නාහ බ්‍රාහ්මණය මෙය මලවුන් උදෙසා දෙන දාන ඵලය නොලැබෙන්න එක තැනකි නිරේක සත්වයන්ට එහි බත් පැන් නැත නිරේකානං ආහාරෝ නාම නත්ති නිබ්බත්ත කාමමේව තේනේව හි තේ තත්ත යාපෙන්ති යයි නිරේක සත්වයන්ගේ ආහාරය නම් එහි උපදවන කර්මයමය එයින්ම ඒ සත්වයෝ එහි යැපෙන්නාහ යයි අටුවාවේ දක්වා තිබේ බ්‍රාහ්මණය මේ ලෝකේහි සතුන් මරන්නා වූද පෙයාලං මිත්‍යා දෘෂ්ටික වූ ඇතැම් තිරිසන් ඇතැම්හු තිරිසන් යෝනියෙහි උපදිනාහ ඔහු එහි තිරිසන් සතුන්ගේ ආහාරයෙන් යැපෙන්නාහ බ්‍රාහ්මණය මෙයද මලවුන් උදෙසා දෙන දානඵලය නොලැබෙන තැනකි බ්‍රාහ්මණය මේ ලෝකේ ප්‍රාණඝාත නොකරන්නා වූද සොරකම් නොකරන්නා වූද කාමේහි වරදවා නොහැසිරෙන්නා වූද බොරු නොකියන්නා වූද කේලාම් නොකියන්නා වූද පරුස වචන නොකියන්නා වූද සම්ප්‍රප්පලාප නොකියන්නා වූද අනුන්ගේ සම්පත් අයිති කරගන්නට නොසිතන්නා වූද අනුන්ට නපුරුකම් නොසිතන්නා වූද සම්මදිෂ්ඨික ඇත්තා වූද ඇතැම්හු මරණින් මතු මිනිස් ලොවම උපදින්නාහ ඔහු මිනිස් ලොව මනුෂ්‍ය ආහාරයෙන් යැපෙන්නාහ බ්‍රාහ්මණය මෙය මලවුන් උදෙසා දෙන දානේ ඵලය නොලැබෙන තැනකි බ්‍රාහ්මණය මේ ලෝකේහි ප්‍රාණඝාත නොකරන්නා වූද පෙයාල සම්‍යක් දෘෂ්ටි ඇත්තා වූද ඇතැම්හු මරණින් මතු දෙව්ලොව උපදිනාහ ඔවුහු එහි දෙවියන්ගේ ආහාරයෙන් යැපෙන්නාහ බ්‍රාහ්මණය මෙයද මලවුන් උදෙසා දෙන දානේ ඵලය නොලබන්නා වූ එක් තැනකි බ්‍රාහ්මණය ප්‍රාණඝාතය කරන්නා වූද මිත්‍යා දෘෂ්ටි ඇත්තා වූද ඇතැම්හු මරණින් මතුව ප්‍රේතව උපදිනාහ ඔහු ප්‍රේතයන්ට හිමි වූ ආහාරයෙන් එහි යැපෙන්නාහ මේ ලොව ඉන්නා නෑමිතුරන් විසින් ඔවුන් උදෙසා දන් දුනහොත් එයින්ද ඔවුහු යැපෙන්නාහ බ්‍රාහ්මණය මේ ප්‍රේතාත්ම භාවය මියගිය අය උදෙසා දෙන දානේ විපාක ලැබෙන තැනය මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළසේක පින්වත් ගෞතමයන් වහන්ස මියගිය තැනැත්තා එහි නොපැමිණියේ නම් ඔහු උදෙසා දෙන දානේ ඵලය කවරෙකුට ලැබේද කවරෙක් ඒ දාන ඵලය වළඳන්නේදැයි බ්‍රාහ්මණයා කීය එකල්හි තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණයට බ්‍රාහ්මණය උදෙසා දන් දුන් නෑයා ප්‍රේත ලෝකයට පැමිණ නැතත්
ප්‍රේත ලෝකයට පැමිණ ඉන්නා අන් නෑයෝ ඒ දානේ ඵල ලබන්නාහි වදාළසේක. පින්වත් ගෞතමයන් වහන්ස ඒ නෑයන් ප්‍රේත ලෝකයට නොපැමිණියේ නම් අන් නෑයනුත් එහි පැමිණ නැතිනම් ඒ දානේ ඵලය කවරෙක් ලබාදැයි බ්‍රාහ්මණයා විචාලේය. එකල්හි තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණය සංසාරයේ ඉතා දීර්ඝ බැවින් කාහට වුවද ඥාති ප්‍රේතයන් නැති විය නොහැකිය. ඉදින් ඥාති ප්‍රේතයන් නැතද දායකයාට එය නිෂ්ඵල නොවන්නේය. එහි ඵලය දායකයාට ලැබෙන්නේ යැයි වදාළසේක. මේ දේශනාව අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වන්නේය. මේ දේශනාව අනුව සලකා ගන්නට ඇත්තේ නරකේහිත් තිරිසන් යෝනියේහිත් මිනිස් ලොවේත් දෙව්ලොවත් උපන්න වුන් විසින් මළවුන් උදෙසා දෙන දානයන්ගේ ඵලය නොලබන බව හා ප්‍රේතව උපන්න වුන් විසින් පමණක් ඒ දාන ඵලය ලබන බවය. මියගිය අයට දාන ඵලය ලැබුණත් නොලැබුණත් දන් දුන් තැනැත්තාට දානේ ඵලය ඒකාන්තයෙන් ලැබෙන බවත් සැලකිය යුතුය. මියගිය අයගේ ගුණ සලකා ඔවුනට උපකාරයක් වශයෙන් කරන්නට ඇත්තා වූ එකම දෙයත් ඔවුන් උදෙසා දාන ආදී පින්කම් කොට ඒ පින ඔවුනට අනුමෝදන් කරවීමය. කෙනෙකු මියගියාම ඔහු කොයි උපන්නාද යන බව දැනගැනීමට ක්‍රමයක් නැත. සෝවාන් ආදී මගඵලවලට පැමිණි ආර්ය පුද්ගලයෝ මරණින් මතු සුගතෙහි මිස දුගතියෙහි නූපදිති. පෘථජ්ජන පුද්ගලයන්ගේ උප්පත්ති පිළිබඳ නියමයක් නැත. සමහර විට බොහෝ පින් කළ අයද මරණාසන්නයේ සිත නරක් වීමෙන් දුගතියෙහි උපදිති. එබැවින් කවරෙකුට වුවත් පින් ලැබීමට බලාපොරොත්තු වන ස්ථානයක උපදින්නට ඉඩ ඇත. එසේ උපනහොත් ඥාති මිත්‍රයන් විසින් ඔහු උදෙසා දන් දී පින් දෙනතුරු ඔහුට දුකින් වාසය කරන්නට සිදුවෙයි. එබැවින් මියගිය කවරෙකු ගැන වුවද දන් දී පින් දීම කළ යුතුය. මියගිය තැනැත්තා පින පිළිගතද නොගතද කළ තැනැත්තාට ඒ දානයේ ඵලය ඒකාන්තයෙන් ලැබෙන බැවින් දන් දීම නිෂ්ඵල නොවේ. බොහෝ දෙනෙකුන් දන් දීම කරන්නේද නෑයෙකු මියගිය විට පමණකි. එවැනි අවස්ථාවකදී වුවත් දානයක් දීම තමන්ටද මහත් පිහිටක් කර ගැනීමකි.